අද මේ දේශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේෙහි පබ්බතූපම පරුවතයක් උපමා කොටගෙන දේශනා කළ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන දහම් මග පෙන්වා දෙන්නට අයේ. මේ දේශනාව සාරාන්සකොට මතුකොට දැක්වුවත් මාතෘකාව අදහස්ස හැටියට දක්වන්නේ මේ ලෙඩුදුක් පවතින අවධියක අප බදුරජාණන් හන්සගේ ධර්මමාර්ගය අනුගමනය කරන ශ්‍රාවක පිරිසක් ඇටියට කෙසේ යට මුහුණ දිය යුතුද කියන අතහසායි. විසේ සයෙන්ම කොරෝනා වදුරවැනි ලෙඩදු කරදර බාධකයන් ඔස්සේ. දුල්ලබෝ ලබාගත්ත මනුස්ස ජීවිතය ගත කරන ඔබාපසේලු දෙනා බෞද්ධදර්ශනී උපකාරය ලබාගෙන කෙසේ එයට නොවැල නොැ නොගැට ೋෝ පරිදේ දුක්ද නස්ලින් බැරව. මුහුණ දිය යුතුද කියන අදහසයි මේ සූත්‍ර දේශනාවෙන් අද දවසේ, අප දේශනා කළත් ඔබටත් හිතන්නට ආරාධනා කරමින් ධර්මසාකච්ඡාවක් ලෙස මිනිහි කරන්නට යයි ආරාධනා කරන්නේය. පින්වත්න තතාගත බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතනාරාමේ වැඩවාසය කරනවා. දිනක් කොසුල් මහරජිතුමා මධ්‍යහානයේ. බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙනවා. කොසුල් රයිතුමා පිළිබඳව ඔබ බොහෝ තොරතුරු අසාත්්‍යබෙන්න්නට ඕනේ. සංයුත්ති නිකාය කෝසල සංයුත්තය නමින්ම. කොසොල් රජතුමා සිතූ සිතුවිලි. බුදුරජාණන් වහන්සේට සඳහන් කරනු ලද්දුව, බුදුරජාණන් වහන්සේ ඒවාත් ඇසුරු කරගෙන ලෝකෝත්තර ධර්මය මුල් කරගෙන පැහැදිලි කළ. සූත්‍ර දේශනාවය කෝසල සංයුත්තය අඩංගුයි. මේ දේශනාවත් එවනි දේශනාවක්. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කරනෝ රජතුමනි මේ මධ්‍යහානේ ඔබ මොකද කුමක් නිසා මේ වෙලාවෙේ පැමුණුනාද කියලා. බලන්නේ ඒට ලැබෙන පිළිතුර ඔබේ වගේ පිළිතුරක්ද කියලා. බොහෝ දෙනාගේ පිළිතුරු ගෘහස්තජීවිතය . ගෘහස්ත ජීවිතය තුළ, ඔබ කොහොමද අදහස් කරන්නේ කාම බෝගී. යුතුකම් කළ යුතු, බැඳීන්වලින් පවතින, විටක සතුට වගේම තවත්විිටක දුක්ක දෝමනසයන් ඔස්සේ, හරියට ගලාගෙන යන ගංගාවක් වගේ ජීවිත යාත්‍රාවක් ගමනක්ය කියන අදහස, වර්තමානයට ගලපල බැලුවොත් ඔබේ පිළිතුරත් එයට සමාන වෙන්න පුළුවනි. ධර්මය පෙන්නුම් කළා, සම්බාධෝගරාවාසෝ බහු ිච්චෝ බහු කරණීියෝ. ගෘහස්ස ජීතය සම්බාද සහිතයි බොහෝ යුතුකම් බොහෝ කටයුතු පවතිනවා. කුසුල් රයිස්තුමාගේ පිළිතුරුමකදූනේ. කුසුල් රයිස්තුමා සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්ස. අයිස්චරයෙන් මත්තු සියලු සපසම්පත් නිසා අයිස්චර්රයෙන් මත්තුූ. එවගේම කාමයට ගිජි වූ ඒ නිසාම ඒ නිසා මැඩුණු කාමයට යටත්තු තවතවත් ඇස කනාාදීන්ද්‍රයන් සතුට කරන්න ඕනිේ. ර ලබව සතුට කළත් මදී කෙන හැඟීම එකතමයි කා ගිජ වූ එනිසාම හිත මැඩුණුකේ සඳහන් කළේ. හිත යට යටත් වෙලා. තමාගේ හිත කාමයන් නිසා පාලනයක් නැතිසස්ව භවියට පත්වනාා. ආශ්චාර්යෙන් පිරිපුන් වෙලා බොහෝ සම්පත්නිසා කාමයන්ට ගිජ වූ නිසාඒ තමාගේ හිත මඩනා ලද කාමයන්ගේ. ඒවගේම මේ පොලො වෙහි තිරයයි කියලා. මේ මහ පො මත ම කැමති ඕනම දෙයක් සිද්ධ කරන්ට පුළුවනි මක දාස්චාරය තියනවා මම කැමිති කමති ලෞකික ජීවිතය පොවත් අන්න පුළලුවනි එ වනි ජීවිතයක් ගත කරනවා. ඒ වගේම අබිසේක මුදුනක් ඇති එක ඔටනු පලන් හිසක් තියෙනවා කියන එකයි. රාජ්‍යක සිංහසනය මත වාඩි වෙලා අබිසේක කරන්න ලද මුදුනක් හිසක් ඇති. හා. මහත් වූ පොළොවට ආධිපත්්‍යය දරන ක්ෂස්ත්‍රිය රජවරුන්ට. මන තරන් දේවල් සිද්ධ කරන්න තියෙනවද. අන්න ඒව වෙනුවෙන් උස්සුක වෙලා ඉන්න ඒවත් එක්ක කාර්ය බහුල බවට පත් වෙලා මේ මම සිචින්නේ. කවුද මේ සඳහන් කරන්නේ කොසොල් රජිතුමා. ඔබ බොහෝ කෙනෝගේ කතාවත් මේ වගේ වෙන්න පුළුවනි. රටක්රාජ්‍යයක් නොවනූනත් උදේ පාන්දර පිබුදුනු වෙලාවිඳල මේ ගෙදර තියෙන වැඩත් එක්ක මට කෙලවරක් නැහැ. එහෙම නැත්තං වෘතියානුව දරුවන්ගේ කටයුතු ආයතන. යුතුක මේ බොහෝ දේවල් එක්ක මට සීමාවක් නැති වැඩ කටයුතු කියලා ඔබ කියාවේ. ඒ පමණක් නෙමි මේ ඔක්කොම දේවල් සැපසම්පත් ලබිය වෙහෙසල මහන්සවෙේලා. මේම රැකගන්නන් තවදුරටත් මොනතරං මහන්සෙන් නෝද වෙහෙසෙෙන් ඕො නෙද. එනිසයි මම හුස්මක්වත් ගන්නන්නේ නැතුව ඒ සාමාන්න්‍ය ඔබේ අදහස්. මං මේ වෙහෙසෙන්නේ. මොනතරං වෙහෙසෙනවද ඒ වෙනුවෙන් තමයි ම මේ සියල්ලම සිද්ධ කරන්නේ. අර කොසල් රයිතුමා බුදුරාජාණන් වහන්සේ විසින් එසේ ප්‍රශ්න කරන ලදුව අරවිදියට. අයිශ්චර්යෙන් මත්තුූ කාමේ ගිජි වූ එනිසාම කාමිෙන් මඩනාලද. එවගේ මේ මහපොළොවෙේ ස්තිරයි කියල හිතාගෙනඉන්න. එවගේම ඔටුනු පලන් හිසක් තියෙන. මේ මහත් වූ පොළොවෙහි දනවවෙෙහි ලොබිහි ආධිපත්ය දරන. ශස්ත්‍ර ජකෙක් හැටියට ම කොපමන වැඩ තියෙනවද. ඒ වෙනුවෙන් මම මේ උත්සුක වෙලාඉන්න. අන්න එවැනි පිළිතුරක් ලබා දුන්නෝ කොසොල් රජතුමානන්ට. මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් පිරිපුන්. අසම සම ගුණ සමුදායකින් හැබිත් අත්තාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ලබා දුන්න පිළිොර ඔබේ ජීවිතයේ හැම දවසකම මතක හිටින්න. මේ සැනසිල්ලක් වේවේ මතකයින්නේ. ලෙඩදුක් කරදර බාද්ධක විශේසිෙන් කොරෝණා වැනි වුවදුරු ලෝපුරා වසාගත් මොහොතක බෞද්ධ දර්ශනය අනුගමනය කරන පිරිසක් හැටියට අපි කෙසේ. කායිකවත් මාන්සිකවත් ඒයට මුහුණදී යුතුද කියන අදහස. කායිකවත් මානසිකත් මුහුණ දෙනව කියන්නේ හඩා වැල පිහිමින්නේෙමයි. ජීවිතය වෙන කරන්න දෙයක් නැති නිසා ජීවත්ත යුතුයි කියන තැන නෙමි. දහමින් පෝෂණය කරගෙන. චිත්ත පස්ස අද්දියෙන් කාය පස්සද්දියෙන් සැහැල්ලු වින් යුක්තව. කෙලෙස්වලින් නොමඩනා මැඩුනත් ධර්මානුකූල අදහසිකින් ඒ සිත සුවපත් කරගෙන ඒ නිසාම වේදනා සංඥා සංකාරිස්කන්ධ පං්චකයේ ඒ. ඉස්කන්දත්්‍රය සංසින්දනකොට කියනවා කය සංසිින්දනෝ කියලා. විඳීන් සංසිංදනකට කය සුවපත්වනා වගේ. සංඥා සංසිංදුනකොට කය සුවපත්වනා වගේ. සංස්කාර අරමුණු සිටින් සකස් කරන දෑ සංසිදනකොට ඔබට දැනන්නේ. ඔබ කියන මේ දෑත දෙපය පටන් ගිලං වනත් හැබැයි මනස සංසිඳිම නිසා මම කායිකුවස් සුවපත් වෙලා කියලා ඔබට දැනේ. අන්න ඒ සුවපත් භහාාවය ඔබ පවත්තා ගැනීම එයයි අදහස් කරන්නේ මෙවැනි කාලයක ලෙඩදුක් දිරාගෙනයාන් මරණ බයත් දැනෙනකොට. මේල් ලඩිදුක් ඔස්සේ මරණ බයත් දැනකොට. මේ දහම් මග ඔස්සේ ජීවිතයෙන් අපි මුහුණ දෙන්න කියන අදහසයේ.ඉනි සෑමා ඒ වදන් පෙල නැවත නැවත සඳහන් කළේ ඔබ ජීවිත කාලයයේ පුරාම ගැන මතක්කර ගතති යුතුයි කියන අදහස. මේ කොරෝණාව ුදුරු නිසා පමණ කන මේ. මේ සංසාර ස්වභාවේ සසර ස්වභාවේ උපන් සියලු මනුස්්‍යයන්ට සියලු සත්්‍යයන්ටම නමුත් මේ දේශනාවනුව මනුස්්‍යයන්ටම අපි මේ පිළිබඳ සිහි පත්කර ගත යුතු නිසායි. බුදුරජාණන් වහන් ද ැ ප්‍රශනරවා. ඔබට උතුරු දිසාවී යම්පුරුසෙක් ඇවිදිල්ල කියනවා. රජතුමනිි මං එනකොට අ අහස පිරිසිද ඇති නැත්තං අහස ස්පර්ස කරන තරමට විශාල පරවතයක් දැම් පෙරලීගෙනෙනවා. නපුොරු ලෙස පෙරලී ගෙනෙනවා මනුස්්‍යයන් සියලු සත්ත්‍යයන් සුනු විසුණු කරගෙන. ම දක් මද මොද මේ වගේ වෙලාවක මේ දුල්ලබෝ ලබාගත්ත මුස්ස ජීවිතයක් ගත කරන වෙලාවක දැන් කරන්න කියලා.ඒ පෙරදිගේ. මීලගට බටහිරින් තවත්පුරුසේ කැවිදිල්ල කියනවා රජතුමනි මත් එනකට ඒ වගේ දෙයක් දැක්ක අහස්ස සිම්බින්න මහා පර්වතයක් පෙරලීගෙන පෙරලීගෙන එනවා නපොර ලෙස මනුස්්‍යයන් දුල්ලබෝ ලබාගත්ත මනුස්ස ජීවිතය සුනුවිසුනු කරගෙන විනාසකරගෙන දැ පෙරලීගෙන එන එවැනි වෙලාවක කුමක් කල යුතුද. ීලඟට දකුණින් ඒවගේම උතුරෙන්. මෙආදී වසිෙන් සියවූ දෙසිම්ම පුද්ගලයෝ හතර දෙනෙක් පැමිණ අර ආකාරයම සඳහන් කරනවා. හසස්සිම්බෙන මහා පව්වාක්. පෙරලීගෙන මනුස්්‍යයන් සුනු විසුණු කරගෙන පෙරලීගෙන පෙරලීගෙන එනවා. මෙවැනි ඉතාම නපුරුවූ. ඉතාම අපහසූ අවස්ථාවක රජතුමනි අපි කුමක් කල යුතුද. සැනසෙන්න්න අපි කුමක් කළ යුතුද. මෙවැනි වෙලාවක මහුණ දී යුතු වෙන්නේ කොහොමද කියලා මේ ප්‍රශ්නය මේ බුදුරජාණන් වහන්සේ කොසුල් රැතුමාගේින් අහන්නේ එසේ ප්‍රශ්න කලානං සියව්දිසින් පැමුණුණු පුද්ගලයක්න් හතර දෙනකු ඔබේ උත්තරය කුමක් වියයුතුද. දැ මේ උත්තරය රජතුමා විසින් දෙන ලද උත්තරය සඳහන් කරන්නට මත්තෙන්. පින් නති ඔබත් හිතන්න? මේවන් ප්‍රශ්නයක් ඔබේෙන් ඇහුවනම් ඔබ කුමක්ද කියන්නේ. ඔය පරවත හතරින් බේරෙන්න්න පලා යන්න තරම් දුවලා කකුල් දෙකට එහෙම පනක් ඇත්ත නෑැ. එහෙම දුවගෙන ගිහිල්ල බේරෙන්න්න තරම් පුළුවන් කමකුත් නැහැ. එහමනන් කුමක්ද සිද්ධ කරන්න ඕන එවනි වෙලාවක කියලා. ඔබ දැන් ඒ ප්‍රශ්නයට ඔබේ ජීවිතයේ මෙ පමණ කාලයා කුඩා කළපටන් ඒ වයසත් එක්ක ඇසූ දහම් පුරුදු කළ දහම් මග. තරුණ කාලය තුළ හා ජීවිතයේ යංවූද දැනුමින් හා අවබෝධයෙන් යුක්තව ඒ ගමන් කන ලදද ධර්ම මාර්ගයත් එක්ක ඔබ කුමන ආකාරයක පිළිතුරක් ඔබ දැන්හිතෙන් සකස් කරගන්න ෝද කියලා නුවනින් දකින්න. පින්මති මේ ධර්මය හොයාගෙන යන්න ඕනේ. හැම දාම අහලා ඒක උත්තරය පමණක් සිතේතියාගන්නවා කියන එක නෙමේ මේ දහම සඳහන් කරන්න පින්වත්නේ අප පච්චා සත්තු ශාසනය විහරති. පර ප්‍රත්යෙන් නැතිව න අපර පච්චා සත්තු ශාසනයේ විහරති. පරප්‍රත්්‍යය නැතුව මේ ශාසනය රැඳෙන්න්න පුළුවන්කම ලැබෙන්න්න ඕනේ තතාගත බුදුරජාණන් වහන්සේ ශාස්තෘවරයාණන් වහන්සේ හැටිට මාර්ගය පෙන්වල දෙනවා. කොයි තරං කාලයක් නිසා හැමත් අවස්ථාවකම තවත් අයකුගෙන් තවත් පිරිසකෙන් ඒ පිළිතුොර බලාපොරොත්තු වෙන්නද. පින්වත්න ඔබ සුවපත්තේවා. මේ ධර්මස්්‍රවනයකන රටහෙල්ලොවේ කවුරුන් හෝ ඔබ ඒ සියලු දෙනාම. හා ශ්‍රවනයනුො කළ සියලු දෙනාම රෝදුක් බිය බැහැරවෙලසූ පත්තේවාය ප්‍රර්ථනා කරනා. හොද අපිට කතා කරගන්න බැරිවනත්. ලියාගන්න තරං ඇගිල්ලක්වත් සොයාගන්න බැරිවුනොත්. ඉංගියක් පාලවත් රිදෙනව කියලවත්. මට කියාගන්න බැරිසන දුකක් තියනව කියලවත්. පෙන්වා දනන්නවත් බැරුත් දැකුක් සිද්වෙන්න. හ තරම් පිකම් සිදු කොට බෙනවා කිව්ව ධර්ම මනිසිකාරයක් නැති වුනොත්. මේක ධර්ම කතාව කියන්නේ නිවන් ගගේ අරුණු කරන කොට පින්වත්න්නේ සත්්‍ය බොජ්හංග ධර්මවලද සතියළඟට ධම්ම විචේ බොද්ජන්ගේ කියලා. හලති. ස සතිය ධම්ම විචය විරිය පීති, පස්සද්ධි සමාධි උපෙක්කා කියන සත්ත බොජ්ජංවල මෙන්න මේ ධම්ම සම්බෝජ්ජන්ගේ කියන තැන නිවන අරමුණු කරගෙන ධර්ම විම සාබලට තර හැකි අවති බෙන් ඕනය. ඔබට ඒ හැකියාව තමා තමා තුළින් ම දැන්විම සගන්න පුළුවන් කම ලැබෙන් ඕනේ. තතාගත බුදුරාජාණන් වහසේ මුණ ගැහුනම. තතාගත බුදුරජාණන් වහන්සේ ඔබට වැටහෙන ලෙස සඳහන් කළ විසේෂඥ වෛද්‍යවරය. හරියට ඒ ලෙඩේ අසනේපේ මැනිවින් හඳුනාගෙන නිස ලෙස අශ්‍ය ප්‍රතිකාරය සිද්ධ කලා වගේ. බුදුරාජාණන් වහන්සේට ශ්‍රාවකයෝ මුණ ගැහුණනම, ඉන්ද්‍රිය ධර්ම බලධර්ම පිළිබඳව දකිනවා. ඒකකිවේ. ශදධහා වීරයේ සති සමාධය ප්‍රඥා කෙන ඉන්ද්‍රිය ධර්ම බලධර්ම නිවන් අරමුණට තරන් ලෝකෝත්තර මාර්ග චිත්තයට සකස් කරගන්න තරන්. පලචිත්තයට සකස් කරගන්න තරන්. දියුණු වෙලාද පුරුද් වෙලාද කියල බල ඒ අනුව චරිත ලක්ෂණය අනුව ධර්මේ දේශනා කරනවා. රහතුන් වහන්ේ නමක් මුණ ගැහුණොත් හොඳයි. සත්පුරු ස කල්්‍යානවන්තේක්මුණ ගැහුණොත් ොදැයි එහත් කොපමන නං ඒ සිද්ධ කරන්නද. විශේසයෙන්ම වර්තමාන පරිසරය තු ඔ හිතල බලන්න්න. අපට ඒ නිසා භාවිත බහුලීකත හිතක් අවස්ථාවක් මනසේ සකස් කරගන්ටෝනි හිතන්න පින්වත්න එනිසා මෙිහි කරන්න. මෙකට පාවිච්චිකන වචනය භාවනාව කියන එකයි. භහාවනා කෙන වාඩිවී සිට මැස් දෙකපියාගෙනම සිටිනුව කියෙන අදහසමන මේ ඒකයි රියවක් පමණයි. ගමන් කළත් නතරවී සිටියත් ඔය හිඳගෙන සිටින ඉරියව වනත්. සයිනය කන ඉරියාව වනත් කතා කළත් නිස්සත් ඔය හිටියත් නිදිවරාගෙන හිටියත් මේ ත්‍රවනය කළත් හැම වෙලාවකම. ඒේතුම් ප්‍රත්තරගෙන සකස්සන හැම පලයක්ම විපාකයක්ම පනැතිව වනත් පනනැතිවන.ඒ හේතුන්ගේ විසිරයාමෙන් ඒ පලය නිරෝධයට පත්තෙනව කියලා බංගේයට පත්තෙනව කිය අවබෝධයෙන් සම්මූතියට මම මගේ කියල පැවැත්වට පරම සත්‍ය වශයෙන් කිසිවක්. මග වෙන්නේ මම වෙන්නේ. මගේයටතේ මගේ පාලනේ පවතින්නේ නෑෙන් අවබෝධයෙන් නොබැදී නොවැල්ලි නොගැටී සිටිින්ට අන්නේ අවබෝධයයි ඔබ අනුක්‍රමින් අනුපු් සික්හා. අනපබ කිරයා අනුපබ පටිපදා ආදී වසයෙන් නිව නර්මුණු කරන්ටඕනේ. ඒ ධර්මය හඳුනේ වොස්සග පරිනාමී කියලා. මකදවචනය වොස්සග්ග පරිනාමි. ධර්මේ හඳුන නො විවේක නිස්සේත විරාගනිස්සිේත නිරෝධනිස්සිේත වොස්සග්ග පරිනාමය කෙල. මේ වෙලාම විවේක නිස්සිත කරගන්න. කායි විවේකයා චිත්ත විවේකෑ උපදිවිවේකය උපදකයන කෙලෙස්. මුළුමනිින්ම විවේකේ ලැබෙන රහත් එන්නවා නමුත් ඒ අරමුණෙහි ඇලිින් ගැටන්වලින් ඔබට හිත නිදහස් කරගෙන. කෙටි කාලීන පුරුද්ධට ආරම්භ කරන්න පුළුවනි. විවේක නිස්සිත, විරාගනිස්සිත සම්මුතියට ඔහු ලංඟින් ඉන්නවා. එහෙත් පරම සත්‍ය වසයෙන් ඔබ මනසිං නොවැලි සිචිනවා. ඒවගේ නිරෝධ නිස්සිත හටගත්ත හැම දෙයක්ම උදේ අවවේ කිය නැතන ටගත්ත හැමද දෙ නැතිව යනව කියෙන අදහස දකින්න. ධර්මත් ඥානයෙන් දකින්න. ඒ අවබෝධයට ගන්න. මේ දායකත්තය උසලුන ඔබට ගුණබර ස්වාමියයා. අපචි ජීවිත ගැන ගැඹුරින් දකින්න. සම්මතය තුළ නුඹ මගේ කියලා හැමදා මින්නවා කියල පැවසූ ඒ වදන් යුතුකම් කලා රැකබලාගත්ත පෝෂණය කලා පිහිට වුණා ලෞකික ලෝකයේ තුළ එහෙත් පරම සත්‍යය තුළ. ඔබ එතුමාළඟ අසරුුණන ගිලම්බව සමීපයහි. එතුමාත් කිවූවදන් කෙසේ වෙතත් ඊළඟට ඔබළඟත් අසරුුණා අපි ඔක්කොමමයි මේ අතාස්වභාවේ ධර්මය ගලපල බලන්න. ඔස්සග පරිනාමි මේ දහම් මගඟ ඔසේ නිවනම අරමුණ කරන්න මේට වඩා වෙන සැන්සිල් ලක්නේ. මහබට ප්‍රශ්නයේ ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ කොසොල් රයිතුමාගෙන් ඇසුව. ප්‍රශ්න කලා කුමක්ද. අ නැගනෙහිර බටහිර උතුර දකුණ සිවු් දිසා වෙෙන්ම පුද්ගලයෝ හතර දෙනෙක් පැමිණ සඳහන් කලා එඒය දැක්ක කියලා මහා අහස සිම්බිීනම් මහ පාරවත. පෙරලිගෙන පෙරලීගෙන එනවා මනුසයන් ඇතුළු සියලු සත්්‍යයන් සු විසුණු කරගෙන ඒකෙන් ගැලවිල බේරෙන්න්න පුළුවන් කමක් නෑ දුවන්න පුුවන් කමකුත්නෑ. එහෙම දුවන්න පුළුවන් හැකියාවක් නැහැ බේරෙන්න්න බැ. එවැනි වෙලාවක දරුණු නොරු අවස්ථාවක කොහොමද මුහුණ දෙන්නේ කෞද පරමාත ධර්මියත් අවබෝධ කන බුද්ධශ්‍රාවකයන් විසින් කෙසේ මුහුණ දේ යුතුද කියලා. කාටහර කියය නෝදමාව බේරල දෙන කියලා. එම නැත්තා ආයාචනා කරනවද. එ කෑ හල පොදති බැඳගෙන ලං වෙල අනි අපි මොද කරන්න කියලා හඩා වැල පෙනවද. එහමනැත්තන් දැන්වෙන කරන් දෙයක් නෑ තියනවස්තුවක් ලංකරගෙන ඇසකනාදී ඉන්ද්‍රියන් සතුටු කරමින් කෙටිවෙලාව ගත කරනවද කියලා ඒ අදහසද නැහැ. ධම්ම විචේ සම්බෝජ්ජන්ගේ හිතට නගාගෙන භාගවතුන් වහන්සේට දැ කොසල් රහිතුමා ලබාදදුනු පිතුර ඔබට තරමක් හෝ ගලපගන්න පුළුවන් සැනසින්න. කොසුල් රයිතුමා සඳහන්රන්නවා භාග්‍යෝතුන් වහන්සේ. භාග්‍යවඋතුන්හන්ස එවැනි අවස්ථාක නපුරු කලබලකාරී මහා වශනයකට පත්වෙන එවැනි මොහොතක කරන්න ටඕනේ ඒ තමයි ධම්මචරියා, සමචරියා, කුසලානි, පු්ඥානේ. ධර්මමාර්ගය තුළ කුසල් මාර්ගය තුළ හැසිරීම අවශ්‍යයි. සමචරියා, කුසල් මාර්ගයෙන් සසිඳනු ජීවිත මගක්. සකස්කර ගැනීම අවශ්‍යය ආර්ෂ්ඨායග මාර්ගයෙන් ලෞකික අවස්ථාවෙන් පෙන්වා දෙෙන තැන. ධම්ම චරියාව ලෝකෝත්‍ර අවස්ථාට ලංකරන්න පුළුවනි. ඒවගේ කුසල කර්මය තුළත් පින්කම් තුළත් සකස්සවෙන්න. මේ කුසලේ පින කියන්නේෙ දෙකම හරියට එකම කාසයේ දෙපැත්ත වගේ. පින්තුර දෙක් කාසේ තිබනට එකම වටිනාකම. මුල් අමස්ථාවේ දහමට ලංකරනකොට අපේ ඔබට ආරාධනා කනව අපිහිතට ආරාධනා කරනවා සුකෝ පං්ඥස්ස උච්චයෝ. පින් සිදු කරන්න සැප දෙෙනවා. ඒ සැප සුගතියක් මනුසලෝ කැ සුගතියක්. සත්පුරු ශාශ්‍රයක් උපතින් අප අම් අ අප පච්චි අපට සත්පුරුස නොෝවන හුමද වෙන්නේ. හිතල බලන්න. දුරාචාරයට ළංවුණු පස් පව් සිදු කරන. දැකපු අහපු හැම දෙයක්ම පවල් පරිසරේතුලින් පුංචි සන්දයේ පටන්. අපට දැනුණු දේ මනසට භවාංගොලටගේ එක ගැඹුරු කටාවක්. රමකක්ස්සනකොට අසාන කෙලවර අතරවේ භාංගොල ඒ සිල්ල එහෙම ගොඩගැවුනේ එතන නම්. ඔබ හිතන්නේ කොහොමද. මේ මගේ ලෝක මන්දැක්ක මිය තමයි. මේට වඩා වෙනයා මක් නෑකිල. මහා බලගතතු කුසල ශක්තියකින් පසුකාල ලොකුමහත්්‍යයනොකොට කල්්‍යයානමිත්‍ර සම්පත්තියකින්. මතුනොත් හැර මතුවනොත් වවිනා හරියට මඩේ පි පිච්චි නෙල්ුම උඩට ඇවිදිල්ල බලනො වගේ අර නපුරු පරිසරේ මිදනොත් විනා බලවත්ව වූ කුසලයක් නිසා එහෙම නත්තං. හටනපුරු පරිසරයේ තුළම වැඩෙන් හන්නපුරටම යොමුහෙන්න්න පුළුවන්. මෙනි මිනිසා කලයානමිතර සම්පාත්තියක් අවශ්‍යය. මීලට සමය දෘෂ්ටියයක් ඇති කරගන්න ඕනි පින්වත්න සම්ය දෘෂ්ටයේ පලවිනිතැන් තමයි නිමන් මගේ සෝවාන් මාර්ගයට පත්තෙනකොට සසරට බැඳ තබන දස සංඥෝජනයන්ගේ මතකද ද සංඥයෝජන මහිතනෝ මතකයි. සක්කායදිට්ටි විචිකිච්චා, සීලබ්බත පරාමාස. කාමරාග පටිග රූපරාග අරූපරාග මානුද්දක් චවිච්චා. පලවෙනි දේ තමයිහි දැන් ඔබට සිත යොම කරන්න ඕනේ සක් යි දිට්්‍යියට පින්වති. මුදුම් මුලවගේ සක්ඛයි දිට්ටිය සෙලෙවුත්. ගලවල දැම්මත් අනිත්තික පහසු එම බැහැර කරගන්න ලෙහෙස. මමය මාගේ කියන නිීත්්‍යය දැ සම්මුතිය තුළ ම මගේ කිලබට පහැදිලි කලාසී ලේ පහිටල විනයෙන් සංවරයෙන් හික්මීමෙන් පැවතුන් ඇති කරගන්න මුත් පරම සත්‍ය වසිස. සික් ම වෙන්නේන මගේ වෙන්නේෑන මොකදොයි ස්වාමින්හන්සනම් මූ වැස්ම ගැලි විදේ සනාව වෙලාවට පමණැයි නැවත වඩිනකොටම මූවැස්ම පැළඳගන්නවා. ඔබ ඔය ඇයි සෞඛ්‍යාරරිස්තතව මොක වැස්ම පැළඳගෙනන්නේ මම මගේන. මෙතන දොස්තරම හත්්‍යයකුත්තිවා මොක දොබතුමත් ඇහුවොත් එහෙම මේක සැත්කම් කරන වෙලාවක් නෙමේ වෙනදාාවගේ ඇයි මේ වෙලාවත්. අප ඔක්කොම. ක තුල ො ර නුසයෝ ලෞකිකෝ සැ සම්පත් හොයා ගැන ගියත් ම මගේ කියලා. එහෙත් මහාකාරුණික මහා ප්‍රඥාවෙන් පිරිපුන්, තහගත බුදුරජාණන් වහස දේශනනා කළ ධර්මයට දැන් සතර හති පට්ානම් පුරදු කළලද සිහිය පුරුදුරන්න පුළුවනිනේ. එය තමයි ජීවිත කාලය පුරාම සිහිය සතිය අපට පැහැදිලි පුරුදු විය යුත්තේ. සම්මතයට මොන තරම් මම මගේ කියෙල කිවත්. රෝම කූපේක තරං හැබෑ අයිතියක්. මේ ම කියන මගගේ හයවත්. මගේ කියන බස්වාමයාා බිඳද දෙමවොපියෝ දරුවන්ගත්. එඒම න මේ රජතුමා සඳහන් කන කතාව ගහොලගේ දොර දන දහනේ රටරජ්‍ය වලවල කිසිවක් මගයි වෙන්නේ මම වෙන්නේ මගේ වසගේ පවතින්නේය කියන අදහස පැහැදිලේ. නුවනින් දකිින් දමේ ධර්ම මංසිි කාරයතුළ අපිට වැටහෙන්ට ඕනේ. එතකොට කොසුල් රයිතුමා සඳහන් කල් ඒවනි වෙලාවකම සඳහන් කළ කොසල් රජතුමා. ධර්මය අනුව හිතන්න පුළුවන් වෝ කෙන. ඒ ඉද සහ කරන්න නොබ අපි නතරං ධර්ම මාර්ගය තුළ නිරන්තරින් සිතසිහ පිහිටිවන්න ඕොද කියලලා කොසල් රයිතුමාට අවසාන මහමග තමයි. නුවරින් බාහිරො දොරුටෝළඟ මිය දෙන්න ඕනේ. ඊට පස්සෙ කුමද වන්නේ කියල හලතියන ොද ධර්මතාවන සඳහන් වෙන අදහස සුගතියනේ ඉපදදුනේ දුගත ඉපදුනේ අපා ඉපදුනේ.මිච්චර දහම් කතාව සාකච්ඡා කලත් දැනගෙන හිටියත් දැන් ඔබ කියන්න ඇයිහෙමෝනේ. ඒ වැඩන නෑ. මනිකාර දැනම තිබුණන කතා කළ සාකච්ඡා කළ. එහෙත් කර්මේශයවන ආකාරයෙන් පරමාර්තවසය ලෝකෝත්තර ධර්මවසයෙන් ය සකස් වුනි නෑ. දෙම ඔබ හිතල බලන්න බොහො පිරිසකට දැනම තියෙනවා. කටපාඩම තියෙනවා. වාද විවාද කරන්න පුළුවන්. අනිත් අය පරදා යන තරමට මත්තකේ පෙන්වා දෙන්න පුළුවන්. ධර්මය පමණක්නේ ලෞහික විෂේ දැනු තිබෙනවා විදාන්ශවල ඒ වුණනත් ඒ මොනවා සාකච්ා කළත් මොනෝ කිව්වත් කළත්. අව බෝධීන් යුක්තුව කර්මේශෂයවන තැනක අජ්්‍යත්ත බහිද්ධ තමා කෙනොත් බාහිර ආරම්මණයන් ගෙනුත්. කර්මිශ්‍යය කරන ආකාරයෙන් ලෝකෝත්තර මඟට එතන හඳුන්න නිබ්බිධාව කියලා. නිබ්බිදාය, විරාගාය, නිරෝදාය, උපසමාය, අභිඤ්ඥාය, සම්බෝධය, නිබ්බාණය, සංවත්තති කියන තැනට සිත සකස් නෝනා නම් මනතරන් දැනුමත්තිබුණත්. එහි විපාකය මෙියයි. මනතරන් සාකච්ඡා කළ කටපාඩ මේ තබාගෙන හිටියත්. ඒ අවබෝධය නැතිව ඒ තමට වැටහෙනෝ තමත් කෙන කියන කතාව නෙමි.ඇවතුන් පැවතුන් දෙස බල්ල හැසිරෙන විදිට බලාගෙන දලලා ඔබ නරකයි කියන දේකට වඩා ධර්ම මාර්ගයට ලංවෙනකොට පින්වන්නේ තමාට වැටහෙනවා යම්මට තමා නිසද්දෝ හිට බිම ලාගෙන හිටිය. ලෝකයා කියන්න පුළුවන් අන උබ හොඳ කෙනෙ කියලා. කාටවක් හිතරිදවන්නෙත් නෑ කාටක් අඩ ගල පුරුකරන්නේ යන්නේ ෑැතින් දෙපයෙන් එහෙම කරන්නේෙත්නෙ ඔයි මොනවා සහන් කළත් එහෙ තමන්ටමද වැටහිෙන්ටෝනි බාහිර ආකාරය එහෙම වනත් මාතුල අරමුණු අභියස අරමුණ ඔස්සේ ඇලීමම ගැටීම සකස්සෙනෝද අවබෝධයෙන් ඇි ගැටීම යනු රාගේ දේශය. අවබෝධයනු මෝහෙෙන් අමූහයට පැමිණීම. අමෝහයේ සමගින් විනාගයට වීතදෝසයට මගේ සත මේ අරමුණු ඔස්ස සකස්සෙනවද කියලා ඒ හිත්වොට දැන ඕේ. කොසල්රයිතුම පැදිලි උත්තයක් දුන්න තන. මකද සඳහන් කළේ මෙවැනි කරදර බාධක නපුරු විපත්වලට මූුණ පාන වෙලාවක ඒ තමයි කුසල මාර්ගය තුළ දම්ම චරියා සමචරයා, කුසල කර්මත් ඒවගේම පින් කිරීම සිද්ධ කිරීම අවශ්‍යයි කියලා. ඒ තුළ හොඳ අදහසත් තියනවනේ සිත සුවපත් කරගැනීම මේ කියන්නේ මහා පර්වත හතරක් ගැලවෙන්න බැරි තරමට මේ ගලාගෙන එන්නේ. එවැනි වෙලා හ්ඩ වැල පිලම් තේරුමක් නැනම්. දුවපන යන්න බැරි මනස සසුන් කර ගැනීම දැහමි මඟකට සිත යොමකර ගැනීම නේ මේ කියන්න. එය ගැලපෙනවා. තතාගත බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනො මේ ලඟට රජතුමනේ. අර පරවත හතරටත් වඩා භයානක. ජරා මරණ දෙකින් සියලු සත්‍යෝම දැම්පීදිිත වෙලාඉන්නේ. වර්තමානය තුළ මේ ජා කියන්නේ දිාගෙන යනයක ඒ අපියෝදාගමුමිල් රෝගයකෙන ්‍යාදීය කෙනෙකට. ලෙඩදු කරදර හාදිරාගෙනයාම හා මරනීින් හොඳට ම පිසිියලු දෙනාම පීඩා වෙලා පීඩාවට පත්වෙල තියෙන්. අන්න එවැනි වෙලාවක. මනුස්සයන් මෙසින් කුමක් කළ යුතුද කියලා. මොනවිදියටට ද සිතසිහ පිහිටවන්නේ කියලා, කොසුල් රශ්තුමාට බුදුරජාණන් වහන්සේ දැන් තදුරට දේශනා කන. අර දහම් කොටස අනුමත කළා. එකකි වේ මෙවැනි කරදර කාලයක. විපස් සිදුවන වෙලාවක සංසුන් වූ මනසසිකින් යොක්තව. ඒ තමයි ධර්මචරියාවත් සමචරිියාවත් හා කුසලය හා පින තුළ සකස්සෙන්න්න කියන එක අනුමත කලලා හැබැයි තවදුරටත් භාග්‍යතුන් වහන්සේ. මේ කුසල් රජස්තුමාට දේශනා කනො සඳහන් මහරතුමනි. දැම මේ ජරා මරණයෙන් පීඩා වෙල තියෙනවන. ගැලවෙන්න බැරිනා. පින්වති මේ දහම් කතාව පෙන්වා දෙන්නේ බුදු දහම තුළ බෞද්ධ දර්ශනය තුළ මේ කාලිංකාට මූනපාලන්න වෙන මේ උදුරු සමඟ පමණක් නෙමේයිනි. ද මේ තත් වඩා භානක වූදුරක් හෝ අපිට හිතන්න පුළුවන් අවස්ථාවක් දෙදා සතරේ දෙසැබර්මාසේ විසි හයිවනිද ස්ුනාමි වූදුර සමගින් හිතන්න තිබුණා. හැබ එක දවසෙන් මිනිතු කීපයකින් හෝරාවකින් දෙකින් අවසන් වෙලා ඊටපස්සේකෙන් ගැලවෙන තැනට හිතයොමු කරන්න තිබුණේ. දැක වර්සයකටත් වඩා කාලයක් මේ ඌදුර කොරෝණා වදුර සමින් දැන් දිගින් දිගටම අවිශ්වාාසයෙන් යුක්තව මුහුණ දෙට ගමන් කරන්ට වෙ තියෙන. බට දැන්වත්ත නැද. අපි මොනතරන් ධර්මමාර්ගයට ලං වෙන්නෝ නෙද කියලා. මහගතු නහසේ දේශනාකල ය සරිරේ නුඹල්ලටයි නය කියල ඔබ ඔබටයිතින න තවත්වන කොටොම දයිව කියන ැන දක්න්න කියලා. එහෙමන ඔබ එලියට ගියන් කටයුත්කට නිසෙන් බාහහිරවක් ගොස් නැව තිනවහන්ට පැමිණනකොට ඔබ හිතට දැන්නන හැගීමමද මේ ෙඩදුක් ඉදිරිියයේ පැහැදිලිද. මොන විදේ ෙඩත් දුක් ම අරගෙනන දකල තමන් වදන්නන්නේ. අනිත් අයටත් ඒ නොදී. අනිත් අහළඟට ලංවෙනට මොනතර රෝගයක් නෑ කිවත්. එහෙම කාටවක් නෑ කියන තරන් අද ලෙසි වෙන්නේ නෑ. නොදනුවත්තම රෝග ලක්‍ෂණ නැතිවුණනත් ඒ දේ තිබෙන්න්න පුළුවන්. එනිසා ධර්මමාර්ගගේ තුළම සකස්වෙන්න ඕනේ. ධර්ම මනිසිකාරය තුළ පින්වත්න්නේ ආධ්‍යාත්මය පම ණක්නමේ ආධ්‍යාත්මය සුවපත්වනකට ඒ හිතනයේ සියල්ලටම මෙහෙවන්නේ. චිත්තේන නීඇති ලෝකෝ චිත්තේන පරිකස්සතිය සීත තමයි මේ සත්‍යය අරගෙනයන්නේ භවය සකස් කරන්නේ. එතකොට සිත මේ ධර්මමාර්ගය තුළ සමචරයා ධම්මචරයා කුසලය පින තුළ සකස්සෙනකොට පින්නත්න්නේ හිතන දේ තමා අවදි වෙනවා. දුල්ලබ ලාගත මනු ජීවිත රක ගට නේ යාල මියදෙන්ටෝනිනේ. ද රහතුන් වහන්ස නමක් බවට පත් වන්නත් කාලයක් වැඩයිඳලා අන්නයට පිහිටක් පින්ට ඕන කෙල හිතනව එහෙමනේ එමන ඔබ මේ ලාගත්ත දුල්ලබ මනුස ජවිත රැක ගට පෙන්වත්න්නේ. දැන් සෝවාන් මාර්්‍යයටටවත් පත්වල නැතිා. තු සිින සරා ට න්න ළුවන්ග තවොච්ච හෙමන මේ ලබාගත්ත දුල්ලබ මනුසජීවිත ප්‍රෝජණන ගටෝනීද. අනන්ත සංසාර ගමන ප්‍රමාණ කාලයක් දුක්විදලයි වැඩිපුරම සතර පයපිදිල මේ අවස්ථාව ලැබයි. දැම් මුණ ගැහනු වෙලාවේ භාගවතුන් වහන්සේගේ දහම. ඉති අපිට මේ ඇස්පේන කං ඇහෙන ආදේ වස එහෙමන ඕන ඇස්ුව පත්තට ඒත් අන්ට පුළුවන් ආකාරය ධර්ම මාර්ගයට යොම න්ට. ඇ ට ලන දම සනසන්නන සුගති අරමුණු කරන්න පුලුණනි සේලු දනාම. මේ මනුස ජීවිතය ලැබූ අපි ඔබ හැම දෙනාම. මේ මහර්ග තුළ හිතනකොට ධර්මචරිාව තුළ කුස ලේපින තුළ දැන් සිතසුවපත්්‍යයෙන කොට දුල්ලබ මනුස ජීවිතයේ ටිාකමත්තේරුම් රගෙන ඒ ජීවිතයෙන් ප්‍රෝජණයක් ලබන් ඒවගේම. අන්නයට පස් පෞව්වල පළවෙනි සිික්‍ෂාපදේ මතකයිනේ අවබෝධයෙන් පරපණ අසන්න නැ කියන එක. බද ජීවත්ෙන් න්නට ජීවත්තය නිට දෙන්න. කවු දන්නයකිවේ. මෛත්‍රී උගන්න පුතැන සියලු සත්‍යයෝමයි මනුස්්‍යයෝ පමණක් නෙමි. ප්‍රටා ජාතියක් ආගම එම බේදයක්ක් නොැතිව මනුස්යන් ගැනවගේම පනැති සියලු ප්‍රානීීමම සියලු සත්ත්‍යයෝ කෙන තැනට සකස්ස වන ඒ සත්වයන්ට ජීවත්තය නි දෙන්න. දැන් මේ අදහස් පෙළ මෙතන තියෙනකට ලෞඛක වසේුත් ලෙඩදුක් ඉදි දිරාගෙනයාම මරණයේ ඉදිරිිය අපි නැගේ හිටිනවා හඩා වැල පෙන් නෙේ දමින් සැසන්න. ලෝකෝතර වසේනොත් මේ මොහොත අවසන් මොහොත වනත්. සිත සංසිඳවාගෙන කෙලෙස් බැහැර කරගෙන, මම මාගේගෙන දෘෂ්ටියය බැහැර කරගෙන. සිත පවත්තන් ටඕන කියන තැනක හිතක්ස්ෙන් ඕන දැමේ දහම් පෙලෝස්සෙ පැහැදිලිනේ පින්නත්ය කොයිතරම් මගේකල ඔබ දෙමෝපියෝ දරු සාමි භාරයා වසේනොත් ගේ දොර ධනදහන මෙ පපමනු මෙ පමන කිය තියනෙන කල තිබත්. ැලනකොට කිසිුද දෙේකුම් ප්‍රජණයක් නයකයක පහැදිලනේ. අන්න ඒ පරමාර්ත ධර්ම කතාව තුළ පිහිටන්න. ඒක පිහිටල සිත නැගී සිටිින්ටෝනි නැත්තන් ඒ දහම අමතක වෙච්තු ගමම් මගුණු ගමම. දුල්ලබොල් ලබාගත මනුසුජීවිතය වටිනාකමයි. මේ සියල්ල මොහොතකින් අවසන් වේය කියන තැනයි. ඊට පස ලෞකික ලෝක මොනදනය අත්තිබුණ ප්‍රටනාාජයිතය කියලා හැබැයි. ල්ලා ැනීම නිසා ෘෂ්නාාවම නිසා ඔසවාග කියලා බිමින් තබනවා වගේ සතර පපහ තනෙපිදල නැවතත් ගැල වෙන්න හිතන්න බැරි කාලයකට දුක්් පිණින්ට සිද්ධ වේවේ කියන කමතක වෙලා යනවා අන්න නිසා නැවත නැවත මෙිහි කරන්නඕ. නැවතත් බුදුරජාණන් වහස දේශනා කරනව මේ ජාමරනෝට උරුමකං කියනව කියලා සඳහන් කළ දැංකුමද සිද්ධ කරන්න ඕනි කියලා අදහසත්ක රජතුමනේ. දැන් ඔබ සඳහන් කලානය මොකක්ද සියලු ආශ්චාර්යන්ගේ පිරිල තියෙන්නේ. ඒගේ කාමියන්ට ගිජුවෙල ඒනිසාම කාමියන්වි සින්දැන් ඔබම මඩල තියෙන්නේ. ඕන ඕන දේවල් කරන්න ඕනේ මිදිට ඇස්කං ආද ඉද්‍රයන් සතුරු කරන්නන මට පොලුවන කියලා. ඒවගේ ස්තරයි කල මහ පපොෝමත මට අයිත කෙලෙ මේ ජවිතයගැන හිතල නැගේ සිටිනවා. ඒවගේ ඔටනු පලන් හිසක් තියෙනෙ සිංහසනය වාජිවෙල. මහපොලෝට අධිපතය කෙළ හිතාගෙන ඉන්නවා. එහෙත් කුමද සිද්ධ වෙන්නේ යි මොනවවාතිබ නදජාර මරණදක ඉදිරේ. ලෙඩ දක්කිදීි අපි හැ කෙනෙක් සරද පින් මත් මහොතක් නොනින් තල බලන්න. යම් කෙනෙක් කිසිවක් නේකෙන තැනක සිටින කෙනෙක් මට හුස්මගන්න බෑ කියල කියනවා වගේම නේද ලෝකේ බෞතික වසයෙන් දියුණුම කියපු ඒ ප්‍රධහනි අයපවාකිවේ මට හුස්මගන්න බෑමාව මැරයිද කියෙල හවේ. ඒ කතාාවමනේ ලෝක හැබැයි ස්වභාවේ මතුකොට අසිරිමත්තු තතාකත බුදුරාජණන්හන්ේ දහම මෙනිි කොට බලමු. ඒ අන්නහමදමාන දිට්ියෙන් ෙමේ මගේ දහම කිය නෑනෑ. මේක සර්වාර්ථය පිණිසයි. සියවලු සත්‍යයන් කෙරීම සැනසිල්ල පිණිස ඒ දහම් මගේවුම කරුණ. බුදුරජාණන්හන්සේ ප්‍රශ්න කරනවා දැන්. ඔබතුමා එහෙම කියලා අර සියලු දේ තියනව කියල හිතාගෙන දැන් ඔබට තියනව කියන ඒ කියපු දේවලුත් එක්ක ඔබතුමාට මහ විසාාල හස්ති සේනාවස් සිටිනවා. ඒ මොන හස්තිසේනාව සිටිනෝ කිව්වත් දරාමරණ ඉදිරියේ ඒ හස්ීට කරන්න පුළුවන් දකුමත්ද. විසාාල අස්ව සේනාවත් තිබනොට ඇත් අස්ව්‍රිය පාබල කියන සිවුරංග සේනාවෙන ඒ කතාමේ අහන්නේ. අස්සව විශාල සේනාවත් සිටින මොනතරන් සේනාවක් සිටිනව කිව්වත්. ගිලම් බව ඉදිරියේ අපි මොනතරං අසරණ වෙනවාද. ඔබ කියහා වේ. මගේ අපපච්චි සනීප කල දෙන්න අම්ම සනීප කල දෙන්න, දරුවගේ අම්ම සනිිප කලන්න දරුවගේ තාර්ථත සනිප කල දෙන්න. මගේ අයි අක් නංගේ මල්ලි සනනිපකල් දෙන සුවපත් කලන්න මගේ මුලි ෝකමති නොක්කම දෙන්න. මටයි කියන ධනයක් යමත් තියනම් වස්තු ඔක්කොම දෙන්න. අනේ මගේ දරුව සනීප කල දෙන්න. මගේ දෙමවපියෝ සාම්‍යවාරයා සුවපත් කළ දෙන්න. මොනොවද මේ ලෝකෙ කරන්න පොළුවන් මේ මුදල් එක්ක ධනයක් එක කියන්න ම මොනෝහරි කරන්න. එතකොට අපිට හෙන්නේ. දරුවා මල බව දැන ගත්තත් දැනුමින්. ද ර ගත් ැති ම දර දලාල කියල හිතා ගට බැරවුණු කිසා ගෝතමී. බුදුරජාණන් වහන්සේ අභියස හඩා වැලපපුන වගේ. මේ තරුණ දරුවෝ කියන විදියට හි හඳ හිරුගෙන් අහසෙන් නමුත් තරු ගෙනනවිද්දී හෝ මගේ දේකරගට කියල ඒය අම්මස් සූදානගුණනඒකටනේ නොමලගේගේෙන් අබෑට මිටක් ගැන කතාාව නමුත් අවසානය දහම තේරුම් ගත්ත. මුණ ධනය තිබුණනත් අප්‍යාසරණයි. ජාති ජනාාව්‍යදි මරණ ඉදිරී අපාසරණයි. අද කාල ෙල්ලෙට දුක්කි දිදරිය. දිරාගෙනයාම මරණී ඉදිරිරී අපි අසරණයි. හිතල බලන්න. මේ දහම් කතාව දකින්නේකයි. ඒ නිසා ඇත් අස්රිය පාබල පාබලකිවේ පං්ඥන පුරුසය පුද්ගැලෝ. ඒසේනා මනතරං හිටියත් ඒ අයට කරන්න දෙයක්නෑ ජරාමරණ ඉදිරිී අසරන වෙලා තියෙන්. ඔබට අපිට වනත් විිසේෂු ශමන් වහන්ස නමකට නෙමේ ධර්මාණකුල මඟක හිතනකොට නමුත් ගෘහස්ත ජීවිතවල මට මෙච්චර ඥාතියයවා. මට මෙච්චර පිරිව ලයක් තියවා. මම මෙච්චර පරිසක් හඳුනවා. ඔය මොනවා කිව්වත් ලෙඩදුක් කිහිදරිේ. ජරාමරණ ඉදිරිය මොනතරම් අසරනද. අරසිවරඟ සේනාවට කරන් දෙයක් නෑ. මේළඟට මැති ඇමතිවර ඔබට ලංවෙල කියයාාවේ ප්‍රශ්නයක් ඇති වනාම යට පිළිතුරු දෙන්න මන්ත්‍රනය කරය සාකච්ඡා කරාව. හැබැයි ජරාමරණලඟ ඒ අයටසාකච්ඡා කිරීමෙන් ඇති ප්‍රෝෂයක්. ඒ ඔය අයත් සියලු සත්ත්‍යයොම් ඒයට දැන් උරුම වෙලා පවතින්නේ. මීළඟට හරියට මහකොළු පරදන තරමට විශාල ධනය රන්සර මසු කහවනු තියෙනවා කියලා කියන්න පුළුවන්. විශාල ධනයක්ත් තියෙනවා කියලා හැබැයි ෝයි මොනවා තිබුණන්න. මහ මාලිගාවක රණින් කල යහනාවක කසේ සලු අතුරන ලද තැනක සතපිලා හිටියත් ලෙඩ දුක් ඉදිරියේ ජාමරණ ඉදිරිිය මොනතර අසනද කියලා දැන් ඔබ දකින්න. මීළඟට සඳහන් කරනවා. ඒඟට ගම් ියම් ගංවල මනතරං අයිති්‍යයක්ත් තියෙනවා කිවත්. රටකට රාජ්‍යයකට ලෝටම අධිපතියා කියල සඳහන් කරගෙන් හිතන් හිතාගෙන හිටියත්. ලෙඩු දුක් ඉදිරිියයේ දිනාාගෙනයාම ඉදිරිිය මරණය ඉදිරිී අසරනයි නේද කියල් ප්‍රශ්න කලා. එනි සාපි හම කෙනෙක්ම අසරනය අන්න ඒ වෙලාවක රජතුමා සඳහන් කලාා වගේ ධම්මචරයා සමචරරියා හා කුසලයා හා පිනැටයමු හන්න. අර ජරාමරණ ඉදිියයේ එදා හැටියට භාග්‍යවිතුන සි දේශනා කලා. ස්ත්‍රිය ්‍රක්්ම වශ්‍යය සුද්‍ර චන්්ඩාල පුක්කුස ඒ එදා සඳහන් කළ සමුති වචන කීපයක් සඳහන් කලා මනුසයෝ බෙදිල හිටියනනි අදත් එෙම හිතන්න පුළුවක්. කාගවත් හිතරි දෙන්නපා. ජාතින් වසයෙන් බෙදිල ආගං වසයෙන් කියලා. විවිධාකාරාආකාරයෙන් ධන තියනව නැ වල් යෙනවා නැ පෙනුම තියෙන ැහැ අඩුයි ෝ වැඩි. මේ අදවසෙන් බෙදිල සිටිනවන එදා සඳහන් කළ පෙළ අදට ගලපා බලන්න පුල නමුත් ඔය කාටවක් පෙන්වත්න්නේ මේ ෙඩ දුක් රාර නිදරේ වෙනක් නැේ. ඒ ඔක්කොම සිදු වෙනසක් නැතිවයට යටත් වෙනවා. ඒයයි මේ ධර්මකතාව අපි ධර්මාණකූලව ගලපා බැල යුත්තේ. මෙහම දේශනා කළ තතාගත බුදුරජාණන් වහන්ේ දේශනා කරනවා එහෙමනම් රජතුමා කතාවත් අම්ත්මිනිහි කරලා අනුමත කරලා ඔබ විසින් ශ්‍රද්ධා වැති කරගන්න. අවබෝධෙන් යුක්තෝම තතාගත බුදුරජාණන් වහන්සේගේ බෝධී කෙරේ චතුරාසක්ත ධර්මමාවබෝධ කරේ ශද්ධා ඇති කරගන්න. මං ඔබට හිතවන්තයි කරුණාවන්තයි ධර්මමාර්ගේ තුළ ගෙනයන්න. බ ා න ද දවන රගන ඔබ කියන යිදී සින පිරිසනම. රටේල් ලව කොතනකොහෝ වෙසිනින දේශනාශ්‍රවනය කරන්නේ න. බුදුරජාණන් වහන්ේ ම් ලෝකගේ පහලු ශ්‍රේෂ්ට මනුසරත්නය කෙරේ ්‍රද්ධාඇති කරගන්න. හැබැයි. සම්මතේ තුළ පවසන ඔබ පිදවා කියන මල් හෝ ආහාරපාන පමිව ඇතින් පරමාත ධර්මය ලංකරන්න පුළුවනි නමුත් වැඩි පිරිසක් එතන පමණක් නැදී සිටින එතැනම් ැහරට ගොස් ල්්‍යාන මන්ත සේ. ෝධියකෙවෙේ චතා ඇත ධර්ම අවබෝධයයට උපකාරන. ඔට කටපාඩන් තියෙන ඉත්්‍යප්ි සෝ භගවා අරන් මේ බුදුගුණ මිහි කළ බලන පින්වත්න්නේ. මෙල් ලඩදුක් ඉදිරයේ. ඔබට විවේකය ඇතිවන හැම වෙලාවකම. ඔබ මෙන විශේක හිටියත් වෛදේ ඉංජනේරු ගනකාධිකාරී නේතිකඥ අධ්‍යාපනය ව්‍යාපාර මොන විශේක හිටියත්. ලෙඩදු ජරාමර නිදිරියාප අස්සරණයි. ඔ ඔොකොමරනයි ඒ ඒ ඉදිරියේ මේ දහම මෙහි කරන ශද්ධහ වැති කරගන්න. ඒ ඒ එක එක බුදුගුණේ මෙිහි කරන්න. පින්වති අප්‍ර මාහනූ සුවයක් සැනසිල්ලා. බවසානි කියාවේ. යම් තැනක. මම හිතව සියල්ලම හිතු විදට සිද්ධ බුණේ නෑ කියලා. මට පිහිට ිටිපොය මාව දාල ගයාා කියලා. ඇයි ට මෙහෙම වෙන්නේ කියලා. අවසානි මම මගේ කියන මේ කයවත්දැම් මට ඕන්න විදිට පවතින්නේ නෑ කියෙලා දැනකොට හාහෙවන අදලෙඩ දුක් නම් ඔබ සුව පත්තේවා. හගන්න රුයි කිය පපුල්ල ගත්තොත් ඔබට දැනේ. ධර්වමන් සිකාරය කරන්න ්‍රද්ධහ වැති කරගන්න. බුදුරජාන් වහන්සේ බුදුගුණ මනිී කරන්න පින්වත්ති නැත නවතමිනික නොබට කරුණාවක් ලිංගතුකමින් සඳහන් කළ ධර්ම මාර්ගය තුළ අපට ප්‍රමාණු සැනසිල්ල. බුදුරජාණන් වහන්සේ ධර්මරත්නය ආරය සංගරත්නය කරේ ශද්ධහ ඇති කරගන්න. තෙරුවන් කෙරේ අව බෝධීින් යුක්තව පැදීමක් ඇති කරගන්න. අන්නේ පැහැදි හ සමගින් . මේ දහම්මඟ අපි දැකගන්නෝ මේ ලෙඩ දු ජරාමරණ ඉදිරිී අපි නොහඩානුවැලපී ධර්ම මංසිකාරයෙන් සූපත් කරන්න පුළුව. භහගතුන් වහන්ේ ඒ වගේම දේශනා කරනවා මේ සිතමුල් කරන්න සිතිං කයින් වචනයෙන් වැරැද්දක් නොවන්න. සමාධගත හිතක් පවත්වා ගන්නට මේ සිත සහෙ යොමු කරන්න. එවිට. ඔබ ලෞගෙක වසයෙන් ආරක්ෂාවෙනව රකිෙනවා. පර්මාත ධර්මවසයනත් බට වැටහෙන්ට පටන්ගන්නවා. මේ මොහොත අවසන් හුස්ම පොදකස් වුනත්. ඒම සරෙ භව භවය සභාවව. භාග්‍යතුන් වහන්සේ සසර පෑත්ම ජීවිතේ පැත්ම දුකක් හැටියට දේශනා කලේ මේ නොවේද කියේ ඒ අවබෝධිට ලක්වෙන්නකට බලන්නකොට මන්තුලින් අවබෝධ කරගත්තම ස්වාම්‍යාබේන්ද දෙමෝචෝ දර්ුව ලෙසත් ඒ අවබෝධය දකිනකට ඔබ පවලු තුළ නිමෙනවා. සැනහෙන. හිතරිදවන්න නමේ සුසුමින්වත් කම්පනයක් නොවෙන්න හිත පාර්තනවා. ඔබ යො කියන. ම ත්ත ලක වාමයාට බිරිඳර සලක මනස්සයෝ හැට ීත් එන්න න්න ටත් ගරු කරන්න ඔය ඔක්කොම ේවලු අවවාද දෙනවට වඩා තදිී නීතිය පිහිට පතනවටත් වඩා තමාතුළ ඇතිවන සැනිසිල් ෙන් සිීත සුවපත් වෙලා සිතකයව වචනය සංසිඳනකොට. අන්න ඒ ඔබටම සැනසිල්ල ප්‍රසංසාාවක් මෙලෝ වගේ ලෝකෝත්තර වසයෙන් අන්න්න හැම දෙනාමත් ඔබට ප්‍රසංසා කරනවා. සත්පුරස මනුස්සේක් කල්්‍යයාන මන්තේක ලෝකෝත්තරව වසයෙන් නිමෙන. අපි මේ ප්‍රර්ථනාකන අධිෂ්ඨාන කන නිවන අරමුණුකරන්ට පුළුවනි. හිතන්නට යයි ආරාධනා කරමින්. ඔබටත් ඒ ධර්මාබෝධය සලසේවා.